විදියට ආයිටි 11 වෙනි කෞතුකාගාරය. එතකොට ඔයගොල්ලන් කලින් කෞතුකාගාරය බලන්න ගිහිල්ලා තියෙනවනේ. ගිහිල්ලා නැත්තම් ඒත් කමන්නේ. ඇතුළට ගියහම බලා ගන්න පුළුවන් මේ කෞතුකාගාරයේ තාක්ෂණයේ පදනම් කරගෙන තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට මේ කෞතුකාගාරයේ කෞතුකාගාර ගැලරි 7කින් සමන්විතයි. ඊට අමතරව ප්‍රේක්ෂක ක්‍රියාකාරකම් මැදිරියක් තියෙනවා. සහ 3D VR තාක්ෂණින් ඔයගොල්ලන්ට සීගිරිය මොරගහ කන්ද වගේ බලන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ එකම ඉටි ප්‍රතිමා කෞතුකාගාරය වෙන නිදහසින් පසු රාජනායකයන් කියන තේමාව යටතේ හදපු ඉටි ප්‍රතිමා කෞතුකාගාරයත් මේ ස්ථාපිත කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය අපි කෞතුකාගාරයක් හදද්දී ඒ ආවේණික ප්‍රදේශයට දැන් මේක පොළොන්නරුවනේ පොළොන්නරුවට ආවේණික ප්‍රදේශයට එක ගැලරියක් වෙන් කරනවා. ඒ අනුව තමයි මෙහි පළවෙනි ගැලරිය තමයි පොළොන්නරුව ඉතිහාසය. එතකොට පොළොන්නරුව අගනගරයේ කරගෙන රාජපාලනය අරගෙන කියපු පළවෙනි රජතුමා කවුද? මම හිතන්නේ 10-11 ළමයි ඉන්න සෙනෙහෙ මෙතන. කවුද රජතුමා? අව රජතුමා තමයි චෝල ආක්‍රමණයෙන් පස්සේ රජරට අගනුවර කරගෙන පාලනය ආරම්භ. එතකොට ඒ කාලේ හින්දු ආගමට ආවේනික සංකල්ප තමයි ගොඩක් වෙලාවට පළවෙනි ගැලරියෙන් ස්ථාපිත කරලා තියෙන්නේ. ඊට අමතරව පොළොන්නරුව යුගයේ සඳකඩ පහන විශේෂත්වයක් තියෙනවා. මොකද ඒ? ගාවේ අයින් කරා. ඊට අමතරව ඔයගොල්ලෝ නොදන්නව ඇති සිංහල ජාතිය නිසා සිංහයත් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ චෝල ආක්‍රමණයත් එක්ක හින්දු ආගමනේ ප්‍රචලිත වෙලා තිබුණේ. ඒ නිසා ඊට පස්සේ අපි දෙවෙනි ගැලරියට ගියාම කෞතුකාගාරයේ ශාක්‍යා පූර්ව ඓතිහාසික යුගයේ සම්බන්ධ තොරතුරු තියෙනවා. ඒ කියන්නේ අදින් අවුරුදු 125,000කට විතර ඉස්සර මිනිස්සු ජීවත් වුණේ කොහොමද? ඒගොල්ලන්ගේ අභිචාර විදි කොහොමද? අද ඔයගොල්ලන් ওই ලස්සරට ඇවිල්ලා ඉන්නේ මේ පරිණාමයේ සංගයක් තමයි. නැත්නම් ඔයගොල්ලන් ආදිවාසීන් වගේ ඉඳි පිටපතට. සමහර වැඩවල ඉන්න අපි ආදිවාසීන් නේ නේද? ඔව්. ඒක තමයි. මේ හංගා මේ අභිචාර විදි ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට ඇතුළට ගියහම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ගැලරිය මැටිහා යකඩ නිස්සාරණ තාක්ෂණය. ඒ කියන්නේ සක බොරුවක් භාවිතයෙන් අපි කොහොමද බලන් නිෂ්පාදනය කරන්නේ සහ ලංකාවේ යකඩ නිස්සාරණ තාක්ෂණය තිබ්බා කියන්නේ මොකද සාධක තියෙන අලපලලමයි සමනලලමයි මුදුන් දෙකත් ඔයගොල්ලන්ට ඇතුළට ගියහම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ අපි උගලන් ඉන්නේ මේ රජරට රජදානක. රජරට කියන්නේ හේන්ගොවිතන කුමුකොවිතන කරපු තැනක්. එතකොට කුෂිකර්මාන්තය තමයි පදනම. ඒ අනුව කුෂිකර්මාන්තය කරන්න මොනවද ඕනේ? ප්‍රධානම සාධකය. ජලය ඕනේ. එතකොට ඉස්සර මිනිස්සු කල්පනා කරනවා අතිරික්ත ජලය රඳවා ගන්න කොහොමද කියලා. අන්නේ අතිරික්ත ජලය රඳවා ගැනීම පදනම මත තමයි වැව් අමුණු ඇල වේල් කියන දේවල් ඉන්නේ. එතකොට ඔයාලගේ හතරවෙනි ගැලරියේ පොළොන්නරු යුගයේ පරාක්‍රම සමුද්‍රයේ වගේ විශාල වැව් අමුණු ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හේන් ගොවිතැන් සඳහා භාවිත කරපු උපකරණ ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි උඩට යනකොට 5, 6, 7 කියන ගැලරි වලත් තාක්ෂණයේ තමයි සම්පූර්ණ පදනම් වෙන්නේ. විශේෂයෙන්ම පාෂාණ තාක්ෂණයෙන් ඉදිරිච්ච දේවල් අපි කිස්පුර දෙවනි සියවසට වගේ එනකොට ගඩොල් තාක්ෂණය භාවිතයෙන් ස්තූප හදනවා. ඒව හැදුවේ කොහොමද? ඒකේ තාක්ෂණය කොහොමද? එතකොට ලංකාව පුරා දිවිච්ච මහා මාර්ග පද්ධතියක් තිබ්බා. ඒක හැදිලා තිබුණේ කොහොමද කියන තාක්ෂණික අංග අපි 5 කියන පස්සේ ගැලරිය කතා කරනවා. ඊට පස්සේ විදිසිතුවම් තාක්ෂණය කතා කරද්දී අපි මහනුවර යුගයට එනකොට තමයි විචිත්‍රවත් විදිහට චිත්‍ර අඳින්න පටන් ගන්නෙ. නමුත් ඊට කලින් වරිච්ච මිත්‍යයකට මැටි ගහලා තමයි මිනිස්සු චිත්‍ර ඇඳලා තියෙන්නේ. අන්නේ චිත්‍ර තාක්ෂණය සම්බන්ධ වර්ණ භාවිතා කරේ කොහොමද ස්වභාවික වර්ණ හදාගත්තේ කොහොමද කියන ඒවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි සාමාන්‍ය මේක ලංකාවේ නම් ගොඩක් අඩුයි අන්තර්ජාතික කෞතුකාගාරයක දැන් ඔයගොල්ලොත් මේ කෞතුකාගාරයේ බලද්දි තියෙන දේවල් අල්ලලා බලන්න ආසයිනේ. නමුත් දෙන්නේ නැහැ මියුසියම් එක. ඒක අනාගතේ පදනම් කරගෙනයි පුරාවස්තුවේ හානි වෙන නිසා තමයි අපි දෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි අපි හදනවා ඒකට වෙනම ගැලරියක් ප්‍රේක්ෂක ක්‍රියාකාරිකම් ඇදිරිය කියලා. ඒකේ ඔයගොල්ලන්ට යම් යම් අපි දැක්ක අවශේෂයන් එතන කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා තාත්තා ඉතිහාසිකගේ ගල්ලාවිද තාක්ෂණය ගැන ගල්ලාවිදයක් හදන්නේ කොහොමද? සකපෝර භාවිතයේ බලන් හදන්නේ කොහොමද? ඔයාලට ඒක ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ 3D තාක්ෂණය කියන එකෙන් ලංකාවට අලුත් දෙයක් නට ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. 3D තාක්ෂණය සීගිරිය හැදලා තියෙන්නේ කොහොමද කියලා මනස් කල්පිත අදහසක් ගන්න ඒක බලන්න පුළුවන්. පස්සේ අවසාන වශයෙන් මම කිව්වේ ලංකාවේ එකම ඉති ප්‍රතිමා කෞතුකාගාරයේ නිදහසින් පසු රාජනායකයෝ ඔයාලට මේ කෞතුකාගාරයේ ඇතුළතින් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට ඇතුළට යන්න පුළුවන්. කෞතුකාගාරයක් කියන්නේ පුතේ පන්සලක් වගේ තැන. කවුරුත් කෑ ගහන්න බෑ. සද්ද කරන්න බෑ ඇතුළේ. ඔයාලා වගේම සවිස්කෝලෙනවා, සවිසිටස්ලා එනවා. එතකොට ඒගොල්ලන්ට හානියක් වෙනවා සහ පුරාවස්තු වලට ඔයාලගේ හඬ හොඳ නෑ. ඔයාලා වගේම තව අනාගත පරම්පරා වෙනවන් මෙතන බලා ගන්න. ඒ නිසා තමන්ගේ ඉස්කෝලේ නම තියාගන්න. නම තියාගෙන ඇතුළට බලල එළියට එන්න. කිසිම පුරාවස්තුවක් අල්ලන්න බෑ. ඔයාලාගේ අධ්‍යාපනික කාර්යයකට හරි විනෝදාස්වාදයකට හරි කමන්නේ නෑ. ඇතුළතදී කවුරුත් කෑ ගහන්න බෑ. එළියට ඇවිල්ලා ඔයාලට ඕන දේක් කතා කරන්න පුළුවන්. සහ
සාරකියක් ඇතුළේ.